තම දරුවන්ට හොඳින් උගන්නලා රටට ලෝකෙට යහපත් පුරවැසියෙක් දායාද කිරීම තමයි සෑම දෙමව්පියෙකම සිහිනය. එවන් සිහින දකින දරුවන්ද සිටිනවා. නිත්සරා සෙව්වන්ති. මේ එවන් සිහින දකින දුවේ. මෑ අපට හමුවන්නේ මහියංගන කුකුරම්පොළ ගොරකාගස්කඩ ගම්මානයේ. ඇය මහියංගන කුකුරම්පොළ කනිෂ්ඨ විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරනවා. ඇයගේ එකම සිහිනය සංගීත ගුරුවරයෙක් වීමයි. මේ ඇය අපිට කිව්ව කතාවයි. දැන් අනිත් ළමයි පන්ති යනවා. අම්මට පන්ති යන්න තාත්තා ළඟ සල්ලි නෑ. ඒක නිසා මට ගොඩක් දුකයි. මට වතුර බෝතලය එකයි තියෙන්නේ. තව බෑග් තියෙන්නේ එකයි. ගවුම් තියෙන්නේ එකයි. සපත්තුත් එකයි. මේ තියෙනෙත් එකයි. එව්වා මම පරිස්සම් කරගෙන මම ආසාවෙන් ඉස්කෝලේ යනවා. සමහර දවස්වලට ගවුම මඩේ ගෑවිලා තිබ්බට ඒක හොදගෙන මම සීතලේ තමයි යන්නේ. මම ඉල්ලන මට මේ ඉස්කෝලේ බර ටිකක් මට එව්වා ටිකක් ඔයාලට පුළුවන් නම් මට අරන් දෙන්න. විදුලිය මෙන්ම වැසිකිලි පහසුකම්ද නොමැතිව කුඩා කටුමැටි නිවසක ජීවත් වන සෙව්වන්දි ඇතුළු පවුලේ අය තම දුක් කම්කටොළු සිතේ දරාගෙන සුසුම්ලෑම පමණක් පිළිතුරු බව වටහාගෙන ඇති බැව් මෙම දර්ශනවලින් මනාව ඔප්පු වෙනවා. සෙව්වන්දිගේ මව හැඩුම් බරව පැවසුවේ මෙවන්නම්. ගොඩක් ආතතියෙන් මේ වෙලා ඉන්නේ. ඉතින් අපිට මේ නිවසක් එහෙම නැහැ. අපි කන්නේ තරි අමාරුවේ. මාතර හැමදාම කුලී වැඩක් නැහැ. ඒක නිසා අපි ඉල්ලන්නේ අපිට ගෙයක් හදලා දෙන්න. අපි ටොයිලට් එකක් එහෙමත් නැහැ. දුවත් ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ඉතින් අපි කියන්නේ අපිට ගෙයක් හදලා දෙන්න කියලා තමයි. පොත්පත් එමින් කේකේවිල්ලන ඉතින් අනිත් ළමයි අරන්ගෙන කොට මේවා ඕනි කියලා කියන එක එක දේවල් අපිට අරන් දෙන්න අමාරුයි. මේ ගොඩක් මේ ගෑන් එදා වෙලා හරි අමාරුවෙන් අපි කන්නේ කුලි වැඩට ගියත් අද ගියොත් හෙට නෑ. ඒ වගේ ගොඩක් අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. වනාලින් සමග උරෙන්නුර ගැටී කරන ගොවිතැන් වලින් මෙන්ම එදිනෙදා කරන කුලි වැඩවලින් දරුවන් තිදෙනාත් සමග ඉතා දුෂ්කරව දිවි ගෙවන බව සෙව්වන්දිගේ පියා පවසනවා. ඉතින් ගොවිතැනක් කරොත් බාගට බාගකම සත්තු විනාශ කරලා දානවා. අලිහෙම આવොත් මේ විනාශ කරලා දානවා ගොඩක්ම. අපි ඉතින් ගොඩක් රැක බලා ගන්නවා. ඉතින් ගොවිතැන රැක බලාගෙන මේ උරත් තමයි ඉතින් ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ. ළමයා දැන් මේ හතර වසරින් දැන් පහේ සිස්සත් වෙලා ලබන අවුරුද්දේ පෙනී සිටිනවා. මේ ළමයාට ඉතින් අඩු පහඩු කමන් ඇතුව තමයි ඉතින් ඔය ඉස්කෝලෙත් යන්නේ. සතියක් හමාරක්ම කුලියට යන්න ඕන ළමයිට ඉස්කෝලට පාසල් අඩු පහඩු කියලා දෙන. ඒතුළු ගෙදර වීදම කණ්ඩ බොණ්ඩ වීදමක් නැති වෙනවා. මේ කුලිය වැඩට ගියම රුපියල් 2000ක් හම්බෙන්නේ. ඒ 2000 ඉතින් හාල් කිලෝ 5ක් අද ගිනා අපි ගමන් රුපියල් 2000 ඉවරයි මාත්. ඉතින් වෙන අඩු පහඩු ගේන්න පවෝදාට ආයි කුලිය වැඩට යන්න ඕන මේ අනිත් අඩු පහඩු මේවා කරගන්න. ඉතින් ඒක නිසා මහත්මය මේ දැන් ඉස්කෝලේ යන ළම දුවයි මේ මොන්ඩිසෝරි යන ළමයිත් ඉන්නවා. ඉතින් ඒ අස්සේ ඉතින් මට ගොඩක් ආර්ථික අපහසුතාවයෙන් ඉන්නේ. ඉගෙනීමට බොහෝ දස්කම් දක්වන සෙව්වන්දිගේ අනාගතයට ශක්තියක් වීමට ඔබට හැකිනම් ඇයගේ ඒ අනාගත සිහිනය සිහිනයක්ම නොවනු ඇතී.